මක්කිරීමම කරන්නවන අප අද කතාාරන්නත් බපොත්තු වනවා ප්‍රථම ගුවන් හමුද ශිෂබට කණඩෑම ගැනත් අපේ බදද සැඳෑනින්නේෙන් ඒ ගැනත් ඔබට මතකරතවනනි පෙළගැසීම මාතින් අත පසුවන කොඩ්ඩ. හොඳයි දැන්න විසූදානම් අප පලමු විශේෂාන්ගේයට යොමුවෙන්නට අතීතයක් නැ මිනිසුන්ට අනාගතයක් හෙටක් තියන්නට විදිහක් නැහැ. ඒවගේ අතීතය ගැන නොසවන මිනිසුන්ට අනාගතයේ බොහොම හොඳ දේල් මුණ ගැහෙන්න්නට විදිෙකුත් නෑ. අතීතය ගැන හාරවස්සන ඒ ගැන තමන්ගේ ජීවිතයම කැප කරලා ස්වයාබලන තැනැත්තෙක් මේ දේව සමාජයට ගෙනෙන්න්නට ඉඩ හසරක් සොයමෙන් ඉන්නවා. ඉඩ කඩක් සොයමින් ඉන්නවා තමන්ගේ මතය එළි දක්වන්නට. එයට හොඳම මාධ්‍ය වන්නේ ය පුස්තකයක් හැටියට එලි දැක්වීමයි. මකද ඒ යම්තාක්දුරට හෝ සමාජකත කරන්නට ඒ දායක වන නිසා. ඔහු පුරාවිද්‍යා ගවේශක ජයරත්න පතිර ආරච්චි මහන්මයක්. යින් බතුමන්ට එතුමන් අද දවසේදී අප සමඟ එක්කාසු වෙනවා සෙල් ලිපිකේවීමට නොදන්නායට පහසු මගක් ගැන මේ කෘතිය සම්බන්ධෙන් කතා කරන්නට මේ ගැන කරන කතා බහට අපි බොහොම ගෞරවපූරකව අපගේ ස්වාමීන් වහන්සේ නමකට ඇරියුම් කලා මේ ස්ථාන්ට වැඩම කරන හැටියට උන්වහන්සේ, විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යානාංශධිපති ආාරය ඉන්දුරාගාරය ධර්මලතන අපේ හාමුදුරුව අවසර අපේ හාමුදුරුවනේ එහෙමනම් මේ කෘතිය ගැන අපි කතාහට එලබෙනවනම් මේ විශය ගැන යම් කිසි දැනවත්වීමක් සිද්ධ කරලා ඉන්නට ඕනෙ මුලින්ම. චෑරන්මානම් කතා කරට කැමති මේ කතා පටන් ගැනට කැමති සෙල්ලිපිකයවීමේ වැදගත්කම එම න්නම් අපි දැනට මේ දේ ගැන උනන්දු නොවී සිටීමේ. අවාසය මොනවගේද කියල කතාව පටන්ගන්න. සෙල්ලි පිවල වැදකච්කම කිස්තු පූර්ව යුගයේ සිට දිනවකවාන වක් කියයන්න පාසේ තමා විට අවුරුදු. දාහත් ලස්සකට මෙහා සීමාවත් තුල විවිධ රජවරුන් දියපු. ඒ යන ල්ව ලියපු ලිියොට ල්ලකන ගල කියන්නේ. දැම් මේ ලේකන සාමාන්‍යය අද ලංකායි භාවිත වෙන විශ්වවිද්‍යාල වල පුරාවිද්‍යා අ්‍ය වහන්සේ පමණ ඒකත විශවද්‍යායක දාහත්්‍යන වගේ ශේෂ්‍යයෝ පිසල් පිදරයි දන්නේ. ද මේක සමාජක කර නොන ම පොත ලිවවා සෙල්ලි පියවල තියන ැම් සෙල්ලිපියල් ේලා උදහනයයක් කියන අපි හමෝම දන් අන්වාාර මිහින්තල්ලි. මෙමහි තල ල් ලි කොටා තියන හස සල්ලිපිය ගල් ගුහාවල් හදන මේ වදද කටරම කොටමයට සල්ලිපියක් පිහිටෝ තකට ලිපිය ලිපිය කරපුවායගේ නාමයක තියෙන්නේ දැන් සමහර ලිපිය වල තියෙනවා දංදාහනකට මේ. ෙමන මෙසම රජුවගේ පතක් නව අබරණි කියල බරණකරට සල්ිපියත්තින මහිතල එතකර දැම ිිය ගට න පජ කරල ෙන. එතකට අපිට ැම සමනි රජ්ලු කියන්නේ කවද කිය සයාලබලන ති්‍යසයෙන් එකට අපිට සංකෘත ග්‍රන්ථ පාලි ග්‍රන්ථ අටුවක් පොත් කියවල එන විශේසම දම්ම පදට්ට කතායම අපට කියවන්නවා දම්පදට්ටකතාය හඳහන්ගෙනවා දීගයකුමරවත් වේ අවුරුද්ධ කියලා ඇමතිකරයක්ෂහ වෙසමනි කියලා හජෙක් නමුත්තේ දෙන්නවා යක්ෂයෝගතමයි. හඳුන්ල එන්නේ ගොල ලියපු ලිපි මයි මේ මිහි තලයි තියන. එතකොට මේ න මේ අපිට බුගුලාත් තොරතුරු හෙලිකරගන්න පුලුවන්. විශේසීම දැන් ගෝල පතිරාව කටියාවගන ප්‍රදේශයේ සෙල්ලිපියක් තියෙනවා මහ රජ දේවන පියස ගම නියබය මිලකතිසවියරේ කර්ශයකතිය කියලා ඒක අර දුගම රජවනන් ික්. ඉඳව කටය කියලා විහාරයක් කරලා තමන්ගේ තාත්තනමින් සංගයට පූජ කරලා තියනවා. ඉතින් ඒ අපිට සමායයේ නහැ ඉ අද තිස කතාාගන්න තම වන්න දුටගම රජුරන්ගේ විිසවප පිලි බඳව මෙන්නමගේ සැංගවන ොර අපිට එල්ිෙනවා දක්ව සමාජ කත කිරීම තමයි මම පොත හැමෝටම කියවන්න පුළුවන් දර මෙතෙක් ස්වර්ස දාස නමසයදක දලාවගේ මේ විසේ කතාගෙල විස්ව විද්‍යාලවල ඉංග්‍රීසිය ුතුන් පම යග ලන් ශදා කිය ඉග්‍රී ර ප . හ ජා පමයි මේ පිපම ැනගත අදත් ලංකාවේ සිලෝවන් ජර්න සක්සන්ජී ආකිලොක ජ ලංකොලජිස් ඉන්ස්ක්‍රිපන් ල ිලන්ඒිපිය ශෙල්ලනිකා එකකතුනහතර කියලා ගලින් පහක්තින මේ සෙල්ලිපි පොත්න් කිසිම ගෙනට පාවි පරිසිරලණ ගන හම්බවෙන්න විස්වවිද්‍යායට ගිහිල්ලලා පුරාවිද්‍යා නිබධයයක් ලියනයට පමණයි මේ පොතුන් පරිශයවෙන්නේඒ නිසා සමාජය සංගීල සැඟවිලාතියෙනවා ඒනිසා මම මේක සමාජගත කිරීම සඳහා මේ පොත ලි්වා. ඕ ජරත්මානය ඔබ කිවගේ මේග දැනවත් පි. අඩුනිසාම අපිට තවමත් මුණ නොගැසුණු සමහර වෙලාවකට ඈත පලාාත්තල ගම්වල වැසීගිය සෙල්ලිපි විනාශේරලක් වෙනවා. මේ නොදනුවත්කම නිසාම එත් ඔබගේ මේ ග්‍රන්ථ කරනයට හේතුවක් වුණා ඔවු විේසෙන්ම මමද මේ දැන් ගානයයක්ය ඇත පිටිස ගලකට ගීම බැලුවම ගලේ ලාංචනයයක් තියෙනවා එක්කො මාල්ු වලාංචන නැත්තං රවුන් කෑලි හතරක් මද දාලා ඉතින් ඔහවගේ දැක්කම මේ නිදංහාරණ නිදංහරන්න විසින් මේවා මෙතන් නිධනයතිනය කියර මේ කල්ල විනාස කරලා එතන කකුල් පිල්ිදීලා මේවා ගන්න සි මෙන්න මේ වගේ මිස්්‍යය මත මෙත නිධායයක් තියෙන කියෙන මස්ත්‍යා මත බිඳීම සහාහ තකල . සියලූම දෙනා මේ අකරු දැනගත්තාම යම්තාගරටම කියල බල මේ නිසාහනයක් නමේ යම්කිති රජවරයක් රජුරන්ගේ බිසව නැත්තන් ගපතිෙනෙක් පරමුුව කෙනෙ කවුවාරක් ගමක ප්‍රධානයෙක් නැතන් නගර ප්‍රධනයේ එම නන් හටේ ප්‍රධනය ලියබ සෙල්ිපියා බ මේ එක තේරෙනවා තින් එන්න එක තමයි මගේ මෝලාශ්‍රම මුලම කරුණ වනේ මේ පොත එෙි දක්වන්න . ආශාර ඉදුර ගාර දන්වත්වන්නන අප හමුදුරණය කියන්න මේ ඔබහන්සේ දකි නැත් මේ කෘතියේ අපි දකිනෝ විධ මූ ආශ්‍ර දක්වා තිබෙනවා. මේ පැහැදිල් කර ගැනීම අපි කරම අපිට මේ කෘතිය පරිහරණය කරන විට. මේවා සපයාගත් විවිධ වෙනත් කෘතිීන් ගැන දැනගන්ට ලැබෙනවා. මේවා කොහොම දැි අද්‍යෙන කටයුදුරට යුදාගන්නන්නේ ඔබහන්සේටත් දැකීම ඇති දැන් මේ කෘතිය ප්‍රශීරණය කිරීමෙන්න්න. ඔවු ඇත්ත වශ්‍යයම කියන අනං. ශාස්ත්‍රීය කාරණ සම්බන්ධ වපසරියකට සිනක් කර අයිතියක් තියෙන්න විදිහන කාටවත්. උදාහරණයක් වශයෙන්කිවොත් එෙම මේ රූපවාහිනි මාධ්‍යේම ගත්තොත් එම බුදු පිළිමිය ත්තොත් එෙ මේ කොයි එක ගත්තත් හුඟක් දේවල් ඔස්සේ කතාරන්න පුළුව. බුද්ධ ප්‍රතිමාවක් ගත්තොත් බෞද්ධ සංස්කෘතිය විශෂයට අදාලව කතා කරන්න පුළුවන්. මූර්ත ශිල්පෙ අදාළව කතා කරන්න පුළුවන්. පුරාවිද්‍යාවට අදාලව කතා කරන්න පුළුවන් තත් නොයෙක් නොෙක් විශ්‍යක් ෂත්‍රෙන්ට අදාදලව කතා කරන්න පුළුවන්. ය ලාගන ගිහාහම එක් විෂේයක් තව කෙනෙක් එක්තරා කණ්ඩායමකට හෝ කොටසගොට හෝ සිිනක් කරව බූදල් ගත වෙන ස්වභාවයක් අනාගතලෝකයේදී නැහැ. මෙබඳු වාතාවරණයක් තුළ තමයි ජයරත්න පතිරාරච්චි මහත්මයා මේ සෙල්ලිපි කියවීමේ හෝඩිය එල්ලි දක්වන්නේ. ඔබ හපු ප්‍රශ්නයට රජුපිළිතුරක් ලැබෙනවන්නම්. එතුමා මේ පවිච්චි කරලතියන මූලාශ්‍රයන් සාමාන්‍ය මූලාශ්‍රයන් හිතියෙනවා ප්‍රාතිකමු ප්‍රාථමික මූලාශ්‍රය සහ දවිතීක මූලාශ්‍රය කියකිලා දෙග. ප්‍රයිම resources and second resources කියලා එකට සඳහන් කරනවා ඉංග්‍රීසි. ජයරත්න පතිරාරච්චි මහත්මයා භාවිත කරන්නේ මේ පර්වේෂණ ක්‍රමවේදේ ප්‍රාථමික මූලාශ්‍රයන්. එකල කියන්නේ අයකු විසින් කියවනලද සෙල්ලිපියක් නැවත්ත තැනක සඳහන්කොට. ඒන් පුනර මුද්‍රණයක් බුවඩත් පත්කොට හෝ. එය මූලාශත්‍රය කරගෙන තෘතිීක මුද්‍රණයක් වඋුණාට පස්සේ වන මුද්‍රණයක් මූලාශ්‍රයන් කරගන නෙවේ ජයරත්න පතිරාරච්චමත් වගේ පර්වශෂණයන් කරන්නේ. මූලිකම පර්ේෂණයන් හැටියට මූල වශයෙන්ම ඔහු සෙල්ලිපි ගාවට ගිල්ල සල්ලිපි අත ාල් සෙල්ලිපිවල ජයරූප අරගෙන සෙල්ලිපි අතින්ම බලල අතින්ම අල්ලලා ඇහෙම් බලලා ල තම හ සල්ලිරන ඒදන සෙල්ලිපි පිළිබඳ විචාරය හිය දෙන්නේ. ේ ඒක නිසා මෙතන සිද්ධ වන දේ තමයි සම්මත පිළිගැනීම අපි තියෙනවා යිතිහාසක යෝගයක් සහ ාග යිතිහාහස යෝගයක් කියල දෙක්.ඒ ප්‍රාග යිතිහාහක යෝගෙන වචනෙන් අදහස්රන ප්‍රා්්‍යන පෙර කියල කියනෙ එක ඉංග්‍රීසින් ප්‍රි කියල කියන අදහස් කරන උපසර්ගයෙන් කියන දේ ප්‍රාග යිතිහාසක යුගගේ කියල කියන්නේ ඉතිහාසයට පෙර යුග. තිහාසට පරයුගයන් අදස්රන නිතිහාසයක් නැතිවුගේ කියෙල කෙනක මටත ඉහාසේ පැදිි නැති ග කිය කලෙන පතිරාරච්චි මහත්මයක් කඩාරේදිල තියෙන්නේ. මංගේ වචනය භාවිච්ි කරණය වගකීමෙන් පතිරාරච්චි මත්තයක් කඩාරේදිල යෙන මේ ප්‍රාග් යිතිහාසක යොගයේ නම් වූ මෙතෙක් විවර නොවූ වේදිකාවත්. ඒ වේදිකාව තාමත් අන්දකාරයි. ඒ අන්කාර වේදිකාවේ සමහර වෙලාට ඉද හි ද ැහන තමයි. ප්‍රාග යිතිහාසික වේදිකාවේ ඉඳක්න විච්ච සද්ධ අතරට කඩාවෙදිච්ච අලුත්ම නළුව තමයි ජාරත්ම පතිරලාාරක් චමහත්මයක්. ඔහු මේ වේදිකාව තමා විසිම එලිපිහිලි කරගෙන. තමා විසිම ආලෝකය කරගෙන, තමා විසින්ම වේසිදු රූපණය කරගෙන අලුත් රංගණයකට එන්නේ. එති මේ මේ රංගණය තමයි මංහිතනවා අනාගත ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අධ්‍යායන ක්ශේස්ත්‍රයේ විප්ලවයම පාතැදීම. ඒ රංගනය ඒ භූමිකාව ජයරතනය පතරාරච්චි භූමිකාව කිය කියන එකේදී. සමහර වෙලාවට සම්මතයන් අ සම්මතැන් වෙන්න පුළුවන් සම්මතයන් විභේදනයට ලක් වෙන්න පුළුවන් සම්මතයෙන් විචාරයට හස වන්නට පුළුවන්. විය යුතුම දේ ඒකයි. මක්නිසාද කියනවනං දැනුම ඕු කියල පිගන්නා තරමට ආපස්සට යනවා හෝ එකතැන රැඳෙනවා විනා පුරෝගාමීෝ ගමන් කරන්නේ නැහැ. ඒගනිසා පර්වේෂණ එක හැබැෑවෙන්නේ අතීතය වැරදි කියන ස්ථාවරය හිටියොතු වවිදරක්. අතීතය වැරදිය. අතීතය නැවතසයක් විචාරයට හසු කල යුතුය කියලා කිව්වොත් පමණක් අලුද්ධයක් නිර්මාණය වෙනවා. රයි් සහෝදරවරු ගුවන්්‍යනා හදාපු තාක්ෂණය රයි් කියලා අදත් හිදාගෙන හිටියන. අපිට බෝයින්හත් සය හතලි සත නිමාණයවෙනි නෑන ඒකනිසා රයි් නමේ කනතනටාවුත් විතරයි ඉස්රහට ගම කරන්න පුළුවන්ගෙන්. ඒක නිසා මෙතෙක් ගමන් කරපු ගමන්මගේ ඉතිහාසේ ස ප්‍රාවිද්‍යාව වනි ශේෂත්‍රව පමණක් නෙවෙයි. සකලවිද ශස්ත්‍රවපශරිය දිහාවට. ආපව් ැරල්ල බලලා මේක වැරදි කියලා හිතාග්ඩ බැරිනම් වැරදිදද කියලා හිතාගන්න පුළුවන් තරමටවත්. අපි මානසිකව කිසියම් නිහතමානි භාවයකට ආවොත් පතිරාරච්චිමාත්‍යය හරි කියගෙන තැනටෙන්ට පුළුවන් වෙයි. ඒහහිද මම ඇත්තවශයෙන් මේ වෙලා විදි ආාධනා කරන්න කැමති කළවිද විද්‍යා ශාස්ත්‍ර ගවේෂකයන්ට සහ විද්‍යාර්තීන්ට අතතේ පිලොඳ ප්‍රශ්ණ කරන්න කාලය ඇවිදිල්ල තියෙනවා වඩාත් නිවැරදි හට. දවස සදහා වන විද්‍යා ගවේශනයක නිර්ත වෙන්න අවස්ථාව දැන් එළඹිලා තියනවා. ඒ සඳහා වේදිකාවට අර සම්භාවනීය වේදිකාවට කඩාවැදිල තියනෙනවා ශාස්ත්‍රවන්තයක්. ඔහු ජාරත්න පතිරාරච්චි. ඔබවහන්සේ බොහොම බීර්ක ඒවගේම මහිතනේ කිය යුතුදේ රුජ ප්‍රකාශ කලා ඒ කොහම වඋන තිි සුදදානම්. මෙතු මානන් ජයරන්න ප්‍රාරාජි මානය මේ කළ ගවේශෂය අපට මොනද කියදෙන්ට උත්සා කරන්න කිය කාරණය තව දුරටත් දැන ගන්නට අප මේ දකින්නේ එක් යුගවැලදි. දැන් ක්‍රස්තු පූරෝ යුගේ සිට කිස්තු වර්ෂ දක්වාම මේ සෙල්ලිපියපිට මොුණ ගහෙනවා. ැන් පතමම පැදිි කරන්න මෙහිදී අපට මොන ගැසන මේ සෙල්ලිපි අක්ෂර එකම විදිහත එම ඇත්තම මෙහි ක්‍රමික විකාශනයක් තියෙනවා. මේ අක්ෂරවල දක්න විදියට රූප රූප අයන්න කිය රපය ගත්යේ රූප දාසයග ල කින්න. ඔළුවන් අවුරදු දසදාක් ගාන තිස්ේ විකාශනය වෙලා දැන් මේ දකින්නේ කි මේ පොළොන්නර යුගයට කිත්වෙන අක්ෂර මාලාවක්කොය දකින්නේ. උදාාරණයකට කියනවල දැන් කිස්තපුූරුව හයසයෙන් එහා යුගයක් අපි කතා කරන්න අහලා දාලා තියෙන්නේ. ඒ යුගයේදං දිනය කියන්න බැහැ දැන්ට මමලං නිීර්ණය කරල තියන්නේ අවුදු. නදහ කිය නොත් මටග අලටන ර්තාල් ලබල තියෙනවා අදින් වසර දාහත්ලාස පනත්දාකටවොල්දී රාවන රජ්ජුර විසිං මන්න්නාරමේ ඒ ආදගේ පාල්ම කෙනෙක නිර්මාණය කලා ඒක ගිය සතියේ ලෝකට ප්‍රකාශ කළ නාසාඇතන විසින්. ඔඒ නිසා නවමත්‍රයකට නව දෘෂ්ටිෝනයකින් බල කාය ඇහිල්ලා තියනවා නාශයතනකත් ෝක පිළිගන්න නිසා. එතකොට එහෙම අවුදු දස දහස්ගානත් තිස්ේ සෙල්ලිපි දුටගැම රජුන්ගේ සහෝදරය එක්න සද්දාාශස්ස රජුරුවන්ගේ පුතා. ලජිතිස රජරුවන්ගේ පස්ස තමයි මේ අක්ෂර විකාශනය අකුරු දකින්න වෙනස්වන්නේ අපිට විශේෂයම අම්පාර්ය රජකල සහ මයින්ගලින් ගඟ පල්ලයා කිලෝමිට ති සට පහල දූවකල සෙල්ලිපියේ වලින් සඳහග තමයි අකුරු විකාශනය වන්න පටන්ගන්නන්නේ. එත්ත නිදලා පොන්වර යග වෙනකට අකු විකාශය වෙලා තියෙනවා විකාශනය පොන්නරයුගගේ පස්ේ උදාානයකට හරිරම දිනක්කවල ස්තුවල සෙද්ද සි පස්සේ සම්පූන් අපේ දැම් භවිතක න අකරුමයි රවුන්න අකු බවට පත්වෙලා ද මේකට විේ පල්ලව . Lajitis, මක් <laughs> නවා. හ ද වා කරමන කල රාපුර බලල්ලට පල ඒවා විශාලයට අපේ මූලක්ෂරයින්වෙලා ඕකට ම ලක කවුලක් නොකන වචනය කියන්න මට සම්බූන තොරතුරු. අපි හෙලෝ කියලා කියන්නම හෙලේ භාතකර කකු හෙලා කර මකට කියන්න හෙල්ලාකු කිය නමත් ද තේ ුතුන් කියන්නන්නේ ්‍රාම ක්ෂර්ගේ බ්‍රාම අක්ෂ ජාතික ත්ය ක දානය කියන්නේ. අක්ෂර හට හටහතර යවා සිද්ධාසක මාරය අධ්‍යාපන හදර ක් ද . ඒක අ ලංකාවේ ලලිත ස්තර ගන පොතේ තියනවා මෙ හෝඩි හැටහතර පි බඳව. ඒ හඩි හටහතරි අපි හඳහන්ගෙනවා යක්ක්ෂ ලිප නාග ලිපි ගඩ ලිපි ේව ලිපි හුණන ලිපි අසුර ලිපි කියලා අන්නේ ඒදී මම මේ අපිට අයිතේ අසුරධිරාජ්‍යය නිසා. මම මේ ලිපි අසර ලිපි කිය මාක් කල තියෙනවා මකද හෙල්ලාසුර යුදධයක් තියවා සුරසර යුද්ධ තියෙනවා සුර තාරක යුද්ධයක් තියනවා ඉලඟට මහාභාරතයය සම්බන්ධ වෙන රාමරාවනා යුද්ධකුත් තියෙනවා. ඒ සියලුවූම තොරතුරු යිතියා ්‍රන්තවල ඉදියේ රාමායනය රගුවන්ශය මහාභාරතය ජානකයරනගේ පොත්තව ලියලාතියීමට අපේ ලංකා වි බිච්ච පුස්කල පොතුන් හද් සටසීයක් එදදා සටිය හැට අටේද හිවනෙවිල් කියය ඉන්ද්‍රසි පපති ල ක් ක පට ර. ඒ එංගලන්සෙට ඒ ගල්ල බදදාාව වාහලය ය පොත් න රු යන අපටේ පොත් ලංකාවට ගෙන්න්න ගත්ොත් අපේ යටට ගිය ොරතුරු මතුරගන්න පොලුව ග්‍රන්තේ පර්සි නැ.